දමන්තා චක්කවාලි සු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කද. දම්මස්ස වනකාලු අයංබධංතා දම්මස්සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයං බඩන්ත නමුෝතස්සේ භගවතු අරහතුෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු අරහතුෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතුෝ අරහතුෝ සම්මාසම් බුද්ධස සද්දහා බුද්ධි සම්පන්න කාරුණික පින්වොත්න. ප්‍රඥානාලිකාවත් තුලින් ලෝකය පුරහා විසිරුවා හරින. උතුම් වූ ධර්මදේශනා රාශ්‍ය අතරින් තවත් එෙක් ධර්ම දේශනයක් සඳහා පින්බර දායකත්වය දන්නු ලබන්නේ අන්රාධපුර අංක තුන්සි අනුව ඒ. රිෂ් චන්ද්‍ර මාවතයේಪදිංಚි HGS ගුණවර්ධන මහතා සHC ಲොමින්ද නිරෝෂණ ගුණවර්ධන මහතා විසින්. එಲගේ ಪ್ರර්ಥනා බලාපොරොತ್තු අරමුණು දෙදස් විසි දෙක ಮಾර්තු මස පළවෙනි දදින හැට නමවැනි චන්මදිනේයදෙන විශ್ರාමික හෙද නිලධාරිණ ඒ කොಸමලතා, මහත්මිය දෙදස් විසි දෙක මාර්තු මස තිස්සෙන දින දාහත්තන ජන්මදිනේයදෙන එච්චි නිමන නැතුපුල් ගුණවර්ධන. දෙදස් විසි දෙකේ පපබරවවාරි මස පාලොස්සෙන දින පාලොසන ජන්මදිනේ යෙදුණු දැනැනි දනුත් දරා යන. ඇගේ ජන්මදිනයන්නේ මිති කොට ඒ සෑම දෙනාටම සෙත් ප්‍රර්ථනා කිරීම අරමුණු කොට ගෙනතිනවා. තු ර්ම ශ න බ තරම තුන් බල මහිමේ ඒ හ තු ර මිනි බරිියයාන් සිර නා නි දුක් රೋගී വ ලබේවා අධ්‍යාපන කටයතු සව ප්‍රකාරෙන්ම ර්ථකබේවා කිය බලපොරෙන තවද බෞනියාව නවගම පදිංචිව සිට නැසීගිය Dයේන්ඳදිරි සපු ම ච මනික මවප දപලා. න ධ ് රි പරര පදිංചි ച്ച നവර්ධන ලාලව ී േරම්. යන මෞපිය දෙപළොටත් േചി වික്්‍රමසිංහ കേചി വීරසිංങ, മുල්, ച සිරියලතා පිළ අන්ද හල්පිට විසූ කාන්ති ගුණවර්ධනයനായ. සත් അ ങ ගොട පොල්്වත් නිසේ විසූ. චමරි පරණ විතාන ගුරුමේණියන්ටත් දායකත්තේ දරු සියලු දෙනාගේ ගුරුපියවරුන්ටත්. ශාමලී අනුරුද්ධිකා ශීල අමඩු කන්දයන ඉහෙළියන්ටත් මෙ උතුම් ුඥ්්‍ය බලයෙන් සසරදු නිමාකොට ුතුම් නිවන් දොරටු ව ෘර්තේවා කියල ප්‍රර්ථනා කරනවා. අසනීපතත්වයෙන් පස්ුවෙන විරාගස්වාමින් වහන් සේටික් මනස්සුවය ප්‍රාර්ථනා කරනවා නිලු පපුල් කල් පනාගුණස් සේ කරල එලියටත්. නිමේසා උමයාගනී දියනියටත් දනු. ද සඳකැල් ගුණවර්ධන හිමන්දී සයහන් සාානිිලාන්ති සේපාලිකාද සිිල්වා ලසන්තිී සේපාලිකාද සිිල්වා නිලක්ෂ සිිල්වායන අයටත් සුජීවත්ව සිටින දෙපාර්ශයම සහෝදර සහෝදරයාන්ටත් HGS ගුණවර්ධන මහත්තා සහ ඒකුස මලතා මහත්මිය කොනනා රෝගෙන් පීඩිතිව සිදන අවස්ථාව නන්න අයිරුන් උද උපකාර කළ සමටත්. සේම අන්රධ පුර ශීක්ෂ රෝහලේ හෙද නිල් ධාරිය පො රංජි මල් කාන්ත පෞසමටත් අන්රාධ ප්‍රවිශ්්‍රාමික හෙද සංස්දේශීරම සාමාජික. මහත්ම මහත්මේට්ටත් මෙම තුම් ධර්මදේශය උතුම් නිවනට මඟ පෙන්නාදුන් ගෞරවනිය දේශකයන් ලේශක ස්වාමීන් වහන්සේටත් රට දය වෙන ෙන් දිවපදුවිරෝධාර රණවිරුවන්ටත් ආවාාධිත රණ විරුවන්ට. ධර්මස්ශ්‍රමණය කර රට වාසී ලෝක වා සෑම දෙනාටක් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ඉක්මාන් භවයකදී සැප සහිත ප්‍රතිපදාවකිින් තු වූ චතුරාරි සත්‍යය ඔබෝධවෙී උතුමූ මඟ පල නිවන් සේලැබීමට හේතු වාසනාවේවා කියන ප්‍රාර්ථනා කරනවා හිෙදේ පාර්ථනාව නේ විදිහට මි්ට සිද්ධවේවා කියන මයි ත්‍රී සහගත සිදී ධර්මදේශනාව ආරම්භ කරනවා. මාතෘකාව බඩ දැනුන් දුන්න පංචස්කන්දය පිළිබඳව පචස්කන්දය පිළිබාධව අවබෝධයක් නැති නිසා තමයි අපි මේ සසරට වැටුණේ මේ පංචස්කන්දය පිළිබාන්ධව නිවැරදි අවබෝධයක් අපි මීට කලින් ඇතිකර ගත් තනම් අවබෝධ වඋනානං අපි වෙලාහට සසරින් මිදිල ගොඩක් කල් මිදෙන්ට බැරිවුුණේ ඔය පංචස්කන්දය පිළිබාඳව අදත් තිය අනවබෝධය නිසා අනවබෝධය තියෙන තාකල් සසන මිදටබෑ ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් අවශ්‍යමයි රූපස්කන්ද වේදනාස්කන්ද සං්ඥාස්කන්ද සංස්කාරස්කන්ද විඤ්ඥානස්කන්ද ස්කන්ද කියන ගොඩවල් එක එකක් දෙකක් සීයක් දාහක් නෙමි අනන් අප්‍රමාණ මහ විශාල ගොඩාල් පහක් තියනේ පහට පංච කිවා ගොඩවල්ලට ඉස්කන්ධ කිවඒ අනවබෝධය නිසා අදටත් මේ ස්කන්ධ පහේ පැවැත්ම අපි අපේක්ෂා කරනවා බලාපොරොත්තු වෙනවා ඒක උපකාර කරගෙන අන තප්‍රමාණ දුකොලට භාචිනනි වෙන පහෙ මිදීම නිවනයි. රූපස්කන්දය නොපවතිනවද යම්තැනක වේදනාස්කන්දය ක්‍රියාත්මක වෙන්නද යම්න ස සංඥාස්කන්දය හටගන්නේ නැද් යම් තැනක සංස්කාරස්කන්දේ විඤ්ඥානස්කන්දය නිමාව නිවනයි. මේ ධර්මතා පහෙන් එකක් හෝ යම් තැනක පවතිනවානං එතන සසරයි. සසරන දුකයි. සසරක ප්‍රවෘතියක් පැවැත්මක් හටගැන්මක් පහලවීමක් නැත්තා එ නිවනයි. කතාකරේ කොටස් පහක් ගැන පුද්ජරය ගැන නෙමේ. ඇයි කොටස් පහකකවත් පුද්චලෙන්නේ. ඔය පහම එකට කොතු කරලා වරදවා ගත්ත සිතුවිල්ලකින් පුද්ලය කදාගත්තා මනසි. මනසේ විකාරස භහයවෙන් නිසා තමයි මේ අනවබෝධය එගේ පහපිළි බාන්ධව නිවැරදිව පරීක්ෂණය තුළින්ට හවරු කරගත්ත නම් දැනගත්ත හා දැකගත්තා නං මේ පහේ පැවැත්මට ප්‍රිය කරන්නේනේ මේ පහයි මේ ධර්මතා පහේ පැවැත්මට ප්‍රිය කරන්නේම ඔ පහ එකක් වශයෙන් අරගෙන්න්නේ හිද ගොඩක් දුරට වංවශයෙන් දැන ගණ්ඩ කියනවා දැක ගණ්ඩකිනවා. රූපස්කන්දය. රූපකිවමගත් රූප කියන්නේ විකාරයට පැමිණීම රූපයයි. යම් දෙයක් විකාරයට පැමිණෙන විකාර කියන්නේ තියන සභාාවය වෙන සාකාරයක් ගන්නවා. දැහෙම දෙයක් තියෙනවද රූපවල් අධ්‍යාත් මේක රූපහා බාහිර රූප මේ ෂ්කන්ද පහම පිළිබඳව නිවැරදදි අවබෝධයක් ඇතිකරගණ්ඩ නං මෙ එක කොළ සාකාරයෙක්ක පරීක්ෂණයකට භාජනය කරන්න වෙන එකොළ සාකාරයට තමයි අතීත වර්තමාන අනාගත අධ්‍යාත්මික බාහිර ඕලාරික සූක්ෂම හීන ප්‍රනීත දුරල්ලඟ විකාරයට පැමිණෙන්න්නේ රූපද රූප කියන වචනය රූප කියල හඳුන්වන්නේ රූප කියන වච්චනය ගත්තේ සතරම ද මේ තියෙ සතරමහා ගාතු කියලා පෙන්නට බැරි නිසා රූප කියනවර්ඒ වචචනය තුළ අන්තර්ගත වෙලා තියන සතරමහා දහතුන් කියන යථර්ථය එකොට රූපකවය මොනවාටද සතරමහා ධාතුන්ට එහෙනම් විකාරයට පැමිණෙන්න්නේ රූපය නෙමෙයි ම එක අතීතයේ විකාරයට පැමිණිච්ච නිසා තමයි වෙනස් වෙනස් එච්ච බව පෙන්න ගාතීතයේ විකාරයට පැමණුනත් එ පැමණනේ රූපයද සදර මහදහතුන් කෙස් කියන්නේ සතර මහදාතුන් අපේ කඳනගඩ දුන්නා වචනයක් රූප කියලා එන සතර මහදහතුන් විකාරයට පැමිණිලා තියෙනවා දැන් ඉදිලා. ද රූපයද ඉදුනේ. සතර මහදාහතුන්ගේ විකාරය. විකාරයට පැමිණීම රූපයයි. සීත නිසා විකාරයට පැමිණෙනවා. උස්නය නිසා විකාරයට පැමිණෙනවා. අව්ව නිසා විකාරයට පැමිණෙනවා. ැසිමදරුවන්ගේ දෂස්්ට කිරීම නිසා විකාරයට පැමිණිනවා. සතා සර්පයන්ගේ දශ්ට කිරීම නිසා විකාරයට පැමිණිනවා. සාපිපාසාාවෙන් පෙලෙනකොට විකාරයට පැමිණෙනවා. විවිධආබාධ නිසා විකාරයට පැමිණිෙනවා. දැ බලමු. ද සීත නිසා කොහොමද විකාරයට පැමිණෙන්නේ මේ රූපහෙවත් මේ සතරමහා දහතු. සිීපාද තොල් පුර්ුණන නැ එොට තොල්ද පිපරුවේ රෝපද පිපිරුවේ සතර මහදහතුන්ගේ විකාරයද. සීත නිසා විකාරයට පැමිණිවේ තොල්ද සතර මහදහතුද අනවබෝධය තුළින් නවබෝධයටට් ොර පුච්චරෙක් නෑ සත්්‍යයෙක් නෑ රූපයන්ගේ විකාර සභහාවය එකට රූපස්කන්ද කිවා. ො එකක් නෙමක ස්්කන්දකිව ගොඩක් ද සීත නිසා විකාරයට පැමිණෙනවද අධික සීතල නිසා හිරි වැටෙනවා. හිරිවැටනේ අතද පයද ඇඟද එම නැත්තං භූතයන්ගේ විකාරේද. අතර මහත්බ ධාතුන්ගේ සතරම හභූතයන්ගේ විකාරය තො සීත නිසා විකාරයට පැමිණෙනවද? ස්යනි සවිකාරයට පැමිණිණවා අතික උස්නත්තේ ඉන්නක දින ගණනක් සති ගණන අදඔබේ වැඩරනයි වැත්තු දෙකළ තියෙන එයාලගේ සරීරය මොක දෙබන්නේ කලුවේ නොනි දැ කාන්තා පක්ෂයම අපි දන්නා පෙලිම හට වැඩ කරනකොට වස්තරයක් පෙරෝ ගන්න හිසේ ඉන්දදදා ගන්න එකක් ඇයි කළුුව කියල් පයිට. ද කලුවෙන්න රූපේද සතර මහ දාතුූන්ගේ රුෂ්නත්වේ නිසා සදර මහ ධාතුන්ගේ විකාරයත් ඉති ඕක දකිින්ඩුක් ඕකන යථාර්ථය එකන මේද ඇත්ත ඒන මේද සත්‍යය එන උස්නේ නිසා විකාරයට පැමිණෙන ඕක හරියටම ප්‍රකටයි අවිචීදී දන්නන අවි ඒක හරියට ප්‍රකටයෝග ඇයි මහා ගිනි චාලාවකට මැදිවෙන්නේ රූපයි රූපයකන සතරමහා දහතු බැ කර්මය නිසා සනය මැරෙන්නේ අවි්චේ කල්පයක් ආයිස ෙවන්්ඩ තියන එ කල්පයක් ආයිස ෙවන්ඩවන නිසා මරණය සිද්ධ වෙන්න එක කර්මයෙන් සිද්ධ කරන මරණය එහ විකාරයට පැමිණෙන්ෙනයට අධිකස් උනේ ගිනි චාලාවක් විකාරයට පැමිණන්නේ සතරමහා ධාතු පුච්චරයක්නමි ස්න නිසා විකාරයට පැමිණිෙනෝොත් දැ පිච්චිච ශරීර දකල්ල තියනනි දැ මොක්කක්ද වෙලාති ශරීරයේ පිච්චිලාද රූපය පිච්චිලාද සතර මහදාතුන්ගේ විකාරයට පැමිණිලාද රූපකයන සතර මහා දහතුන්නේ දෙ තොට විකාරයට පැමිල්ලා තියෙන උස්නේ නිසා එදකොට හමැකිලිලා අරස්තුද්දුපාට වෙලා සදුපාඩ වනේ රූපය ද සතරමහදාතුන්ගේ විකාරයයටද ෂනය නිසා විකාරයට එනවා පැමිණෙනවා. තොර සීත නිසා විකාරයට පැමිණෙනු පුච්චයට එනෙමි සත්්‍යෙක් නෙමි කෙනෙක් නෙමි. බුදුරජාණන්සේ දේශනා කන සතර මහදාතුන්ගේ විකාරයට පැමිණීම රූපයයි සතරමහ ධාහතුනේ ද විකාරයට පැමිණුේ තොර කෙස්කිකද හැලුණනේ සතරමහ ධාතු ගැලවිලා ගිහිද එතට විකාරයට පැමිණිලා සර්පයෙක් සතෙක් දශ්‍ර කළ ම ශරීරය නිල්පාට වෙනවා පැහැ වෙනස් වෙනනි එකර වෙනස් වනේ රූපයද සතර මහදාතුන්ගේ විකාරයේද සර්පයගේ දශ්ට කිරීම තුළ මැරෙනව දවස් දෙකක්තුනක් ගත වෙන ගොන නිල් පාට වෙන ූපයද නිල්පාඩුනේ සතදර මහදාතුන්ගේ විකාරේද තැබලට මදරුවයක් විදත් එතන පොඩ්ඩක් විිබිලක් වගේෙනනේ තැකර රූපයද විකාරයට පැමුණු නේ සතර මහදාතුන්ගේ විකාරේද අවවි ස්සි තර වෙස්ෙන් වෙස්ස කියන්නේ සත්‍ර මහදාතු චල අධික වුුණට තෙතගති ීර ගත්තය අධික වනාට එක් තුළත් තින ධර්මතා හතරම තමයි පටවි ආපෝ තේචෝවායෝ තර අධික වැස්සට තෙමුණහම රූපයද විකාරයට පැමිණින්න සතරම අදාතුන්ද හොඳට කල්පන කරන්න හදර බලයි එන මේ ශරීරය තියෙන මේ අභ්‍යාන්තරය තියෙන සියලම කොටස්ස තර බුදුරජාණන් වහස දේශනා කරන එහන අයිති වෙන්නේ සතරමා දාතුන්ට පංචස්කන්දයෙන් රූපස්කන්දය කියන්නේ කවබෝධ කරන්න නම් අපි තෞද්දුරට අප විග්‍රහ කරනවා. අතීතයේ ඔය විකාරයට පැමණින්නේ රූපයන මේ සතරම ධාතු. වර්තමානය විකාරයට පැමිණින්නේ රූපණමේ සතරමහා ධාතු. අනාගතයේ විකාරයට පැමිණෙනවනම් ඒ සතරමාධාතු. අධ්‍යාත්මික මේ රූපය විකාරයට පැමිණෙනවා කියනෙ සතරම හදාතුන් විකාරය. බාහිර කෙනෙක් අවුරුද්ධකින් විතර දැක්කහම මොකත් වෙලා තියන්නේ. රූපය වෙනස්සෙවල් සතරමහගහතව විකාරයට පැමිණිලාද තවරටත්ඔොක තහුරු කරගන්න පුලන් හොඳට ප්‍රායෝගික ජීවිතයේ දී එදිනෙදා ජීවිතයේදී ඒස්වභාාවයන් එක්ක මනස පවත්වන්න. එ සභාාවයන් එක්ක මනසිකාරය සිත අරංඥන්ට. ද මෙතැනඉ වැඩි දෙන පුංචි නමයි කීප දෙනක්න්න මෙතැන ඉන්න වැඩි දෙනෙ කවුරුදු දසය දහත දහට ගත කළේ නැති රූපයද තින්නේ ත වේ රූපයට මොකද වෙලා තියන්නේ රූපයද වෙනස්වෙලා තියෙන්නේ සදරමහා දහතු වෙනස්සෙලාද විකාරයට පැමිණිලා තියෙන්නේ මන ඒ අවුරුදු දාස්ය දහත දහටදී වයස්වලදි දැක්ක කෙනෙක් අදට දකින්න පුළුවන් වයස්ගත කෙනෙකුට යට අවරුදුදස්සූවායි අනුවයි සීියකට ආසන්න නම් ඇගේ ශරීරේදිහ බලන්ටුකු මොක දේලා තින්නේ අර දාසේ දහට විස්සේ ස්තිබිච්ච සභාවේද තියෙන්නේ මොක දේලා තින්නේ විකාරයට පැමිණිලා කෙෂ්ටිස් සුදු මස් සුදදු වෙන ඇස් දෙක යට ගිහිල්ලා කංෙන යන්තමට කටේ එදත් එකක් කත්න්නේ හම ඇකිලිලා කොද කුදු වෙලා සරීරය උඩ ඉඳල පහාතරගත්තො කොරපතු වගේ ද මොකක් වෙලාති එහනම් විකාරයට පැමුණනේ ශරීරයද රූපද සතරමහා දහතුන්ගේ විකාරයද බුදුරජන්නස් දේශනායකන රූපය අවබෝධ කරන්න. අවබෝධ කරන්නනඒ පිළිබඳ විභාග කරන්න. පරික්ෂා කරන්න විමසන්න හිසේ දර පාධාන්තය දක්වා. විිස්සකට වෙන් කරන්න ඉස්සෙල්ල. මුලින්ම මේක තේරෙන්නේ. බුදුරජාන් ේනිසා තමයි ස්ෙල්ල විස්සකට අයින් කරන්න කිවේ ඒ එකට දාණඩ කිව නමක් ඔොන්න තදගතී කියර.ෙස් ලොම් නිය දත් සම්. ම නරඇල්ලොද වකු ගඩු අක්මාව පෙනහල්ල පප් මස හර්දය බොක්ක බඩවැල් පිත්තාස දිරෝප අහර නොදිරෝපාහර මොල විසයි. තියෙන දසා. මොනා දෙති. රූපය ඇත්ති. සරීරයකටයිතිය වදති. සතර මහ දහතුූන්ගේ ක්‍රියාවක් හෙවද විකාරයට පැමිණීමක් තියෙන. තදගතියට කයින්කරට හතරම න මේ අටම තියෙන එලෙම සොටු කඳුල්ලු දහඩිය ලේ සැරව පිත්ත මේදතෙල උරනුතෙල් සඳමිතුළු මුත්‍ර දොහන. ඒවා මුලින් මුල්ලවස්ථාවේදි වෙන්කරන්න දීර ගතියට ඇලන ගැතියට වැැගිරෙන ගතියට. එහම සවභාවන්නති. දම සීලම කොටස් උනුසුම් කරන සවභාවයක්තිීන. ඇතුලට එක කොට සතරක්තියනවා. ඒෂනත්තේ. අනුවටේ දසමහතර කුනත්න වායුත්තින තර තදගත්තය දියර ගතය උනේ වාතය ද ඔයහතරට අමතරෝ මොන හරිති ඇති ඔහතරට නි සතර හදාාතුක තියන දේ නිවැරදිව දැන ගන්න නිවැරදිව දැක ගන්න එන කොටස් නෙමේද තියන්නේ එට ඒකොට ස්රූපයකට අයි තයවද සතර මහදාාතු වන්ගේ සනයක්ෂණයක් පසා විකාරයට පැමිණීමද තිය එදින දා ප්‍රායුගෙක් ජීවිතය දී මනස මෙහේවන්්ඩු කොයුදයට. ඕට කැලේට යන්ඩ ඔන්න බුද්ධගයට ඇන්ඩෝනත් ශ්‍රීමාබෝධිය ගාට යන්්ඩෝනෙත්න ගෙදර පුොටුුවක්කුඩ වාඩිලමකව මේ පරීක්ෂණය කරඩ පුළ එ පරීක්ෂණය දකින්නේ අතර්ථය පරම සත්‍යයයි දකින්නේ නිවැරදි ක්‍රියාවයි දකින්නේ ತಸ್ಯವ ಪ್ಕ ಹದಿನ ಕಡಸ್ತಿತಿಕ ಬೆದು ಮನ ಸಂಗಹನ್ು ಗೊಡುವ್ತಿಸ್ದಕಿಸರೆ ಮ ಸಂಹನ ಹಿತಿ ಕೆಸಸರ ಬ ರಕಿಅರಭೂತಯಗೆ විಕಾರೆ ಲಮರ ಬಲಡು ಭತಯಗೆ විಕಾರೆಿ ನಪತುವಾರ ಬಲಂ සමාරගෙන බලන්ට දත්තාරගෙන බල පුච්චලයකින්නවද භූතයන්ගේ විකාරයද තින්නේ විකාරයට පැමිණන්නේේ සතර මහතාතු ඒකට රූප කර නමත්දා ගත්තා. ඇති පරික්ෂ කළ බලන්න වකු ගඩු අක්මාව කැන පුච්චනීත. වකු ගඩුව දන්නා එයාලගේ යාගේ කිිට්ටුවෙන් අක්මාර්තී නොකිර දන්නාද හර්ද වස්තුව දන්නද දෙැත්තෙන් පෙනහළු දෙක්ත්ති නොකි කිය. දන්නාද ම ඉ හහිසු මමුදන කියලා හම දන්නද ම ඔක්කම එකතු කොල වහගෙන ඉන්න කියර. නියපතු දන්නාද ඇගිල්ලා ගිස්සේ ම ඉන්න කියලා දන්නවද එතරට මේ එක කට එකක් දන්නේ නෑන හැබ එකකට එකක් සම්බන්ධ ද නද සම්බන්ධ. එකර සම්බන්ධ පුද්ජලේද සතම දතුේ. රජන්නන්ස ේශන කන රපස්කන් බෝධ ර තේරුන් ගන් එතේරුම් ගණඩනං මෙනෙහි කරන්ට විභහක කරන්න පරික්ෂා කරන්න එතර සත්ව පුද්ජල සඥවයින්ෙනවා ලොක්කුම මෝහොය මුලාව රැවටීම අනවබෝදධය මම කියන වච්චනය තුළ මගේ කියන වචචනය තුළ මට අයිITී කියන වච්චනය තුළ. සියරුම මුලාවන්න. දැ මම කියන්නේ මොන කොටසට දෝගේ. මොන කොටසලද මම කියන්න පුළු කොටස්්ටික එකටයකුතු කොල්ල දාගත රූපස්කන්දයක් කියර. රූප ස්කන්ද කියන්නේ ගොඩක් රූපකිව්වේ විකාරයට පැමිණන්නේ රූපයයි. එ දොර විකාරයට පැමිණන රූපනෙමෙයි මහභූතයන්ගේ විකාරයක්තිී. භූතකව්වේ අදෘෂ්‍ය මන නිසා. අප බතිෝ ගෙනනතා කරනකොට පෙනෙන දෙ ද කතා කරන්නේ නෑන නොපෙනද අදෘශ්‍යමාණ දෙයක් ගැන කතා කරන බූතික් අන්නේෙදට බූතිෙක්වහි රට භූතෙක්වහි දැහෙම කියීව තුර අදෘශ්‍යමාන දෙයක් ගැන නේ ද කතා කරන්නේ. ඒත්නම් සතර මහ දහතු අදෘශ්‍යමානය ඇැබයි ධර්මතාහතර මතා මුළු විශ්‍යම ඇතිගෙනයන්නේ. මුළු විශ්‍යම ඇදගෙන යන්නේ ධර්මතාහතරයි ගේ තව හරක්වති න පරිවර හතරක් වර්ණ ගන්ධ රස්ස ඕෝචචාඒනම් එක වෙන් කරන්න. වෙන් කල බලන්න කෙනෙකුට කෙනෙක්ු දව් කරනවද කිය හැබැයි ප්‍රත්තියයි උපකාරයි හර්දය වස්තුව නැතුව අනත් එකක් අ්ජනියන්බේ. පෙන හලු නැත්ත එකක් ච්චනියන්බේ. බෑ මොලන නැන් එකක් ්නියන්ි රකාර ෙනියන්බේ ෑනි. එන එකකටකක් ප්‍රත්යද. කಲල සම සට කාදුුලු දහඩී අතිශ පිළිකුල් අතිෂ දුර්ගන්දයි. ඇැබැ ෝටිගනතු ගෙනියන් දක්බේ. ඒ කොටස්್ටි ගනතු ගෙනියන්න පුලදමි. එන බලටකම රූපස් කාන්ද කියන්නේ තව දුරට හෙට වෙන කංවත් පවත්තාගත යුතු ධර්මද එමනත්තා අදම මේක. මන සයිංකර ගත යුතු ධර්මයන්ද මන සයිංකර ගත යුතු ධර්මයන් පැවැත්ත යුතු ධර්මයන්නේෙමින් හැමේ මෙච් කර කල් පැවැත්තු අපියෝග ඒ පැවැත්වී අනවබෝධය නිසා නොතේරුණු නිසා නොයට හුණු නිසා දැන් තේරුම් ගැන්ඩ පුළුවන් දැන් අවබෝධ කරන්න පුළුවන් එයි මනුස්සට ඔය ධර්මතා පහට අමතරව තවයි ධර්මතාවයක් තියන. ර වේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන කියන පහට අමතරව තවයික ධර්මතාව යත්තිය. ඇබේ එක තියෙන්නේ මේ ධර්මය අවබෝධ කරපුට එතම ප්‍රඥාවඒ ප්‍රඥාවයි ප්‍රඥාව මනස ඇතිකර ගති යුතු ධර්මයක්. රූප වේදනා ස්ඥා සංකාර විඤ්ඥාන කියන පහ අපි සෑම කෙනකුට මැන න්ද බුද්ධි පුද්ලරති. අංගවි කල පුච්චල අත්තින. ඇස්ද පේ නඇති පුච්චලයටටත්තිීන ගං එහෙන් ඇති ච්චරයටටත්තිීවා. තිරිසන් සත්‍යය අටත්තිීන තිරිස සත්‍යය අටතිීනෙත්තු ය පහයි. කරූප වේදන සංඥා සංකාර විඤ්ඥාන නැද්ද තිරිස සත්වය ප්‍රේති අට තියනෙත් ය පහයි. නිරේ නිරිසත්ත්‍යය අට තියනෙත් ය පායි. දිවිය ලොක හයමන්න ඒ සියලදැනට තියනෙ වායි ඩ අමතර එකක් අවශ්‍යය. ඒ අවශ්‍ය වෙන ධර්මතාවය තමයි මේ දුකෙන් මිදෙන්්ඩ අවශ්‍ය කරන ධර්මතාවය ප්‍රඥාවයි. ඒ ප්‍රඥාව විදර්ශනා ප්‍රඥාවයි. විදර්ශ දර්ශනය කැනෙ දකිනු. විදර්ශනයැන විශේෂය. නිවැරදිව දකිනවා. දැමි කතා කළේ මෙච්චර වෙලා නිවැරදිවන මීද නිරදි එක විදර්ශනයි. විදර්ශනාව තුළින් මනස ඇතිවෙන මනස වැඩන එ ප්‍රඥාව විඤ්ඥාණය ඕවන කෙන ගොඩතිී ඕ ද මේ වෙන කොට රටවල් දෙකක් මහා යුද්ධයකට ගොදුරු වෙලායින්න. ප්‍රඥාව නෑ විඤ්ඥානනිතිනවා නැද්ද එගොලටත්තින රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන හැ ප්‍රඥාව යුද්ධයෙන් ඇතිවෙන විනාසයක් ිහිෂු විනාස්යක් දකින. එතන ප්‍රඥාවනේ යථාර්ථය දකින්නේ. ස්කන්ද පහි ක්‍රියාකාරිිවය ොකද කියලා ඇ අබෝධයක්න ඒම අවෝධයක් ඇතුනන කවදාවත් යුද්ධකට නෙමෙයි කිසිෙනක් පිළිමඳව දේශ සහ ොහොතකටවත් එක චිතක්ෂණය තරහසයිත සිතක්වත් ඇතිකර ගන්නේ. තරහාසයිත සිතක්වත් ඇතිකර ගත්ත නැති පුච්චල。 රාගෙන් තොරවූ පුච්චල ප්‍රඥාවන්ත පුච්චලෝ. දේශෙන් තොරච් පු්ල ්‍රඥාවන්ත පුච්ල. මහන් තොරචච ච්ල ්‍රඥාවන්ත පුචල. ඒ බුදු පසේබුදු මහරත් අන සිියරුද නරින ඤ්ඥාය විඥානයතින පඥ එහන මේ සත්‍ය අවබෝධයතුළ අපි එන්නේ විඥානෝ අරුණ දැනග. යාරමුණේ යතාර්ථය පෙන්නල දෙන්නේ ප්‍රඥාවටයි. එම් මහභූතියෝද දෙඉන්නන්නේ පුච්චරය දින්නේ සත්්‍යය දන්නේ. අතීතය කෞදිහිටි ඔය කොටස්වල ක්‍රියාකාරිත්්‍යය. වර්තමමානෙ තොයි කොටස් ඔල ක්‍රියාකාරිත්වය. අනගත ඔොයි කොටස්වල ක්‍රියාකාරිත්තය. මේ බවෙන් අනනාගත භවට එන ච්චලෙක්නේ. බාහිරවසයෙන් බැලුවත් පුච්චරයකින්නත. දර. රපයන්ගේ විකාරයදති රපයන්ගේ විකාරශ භවයතින්. ඒකන් රූපකය සතර මහදහතුන්ගේ තර සතර මහදහතුන්ගේ විකාරයති. බාහිර එකනෙ කරම් බැඩුවොත්. ඒකන අවුද්ද් දෙක ක ොහරරි ඉඳලග හිල්ල අවුද්ද දෙහකෙන් විතර දැක්ක හම් මොකදලාති වෙනස දකින අදනැ පුද්ජලයාගද වෙනස. රූපයද වෙනස සත මහදහතුන්ගේ විකාරය හදලාන්න විකාරය. රතීත වර්තමාන අනාගත සිත මෙහෙවැන්නේ අධ්‍යාත්මික බාහිර ඕලා හරික වතින ඔලාරිකැන ගොරුස්සු සරිර අභ්‍යාන්තරය තින ගරුස්වීල ඇතුළත සියුම් මේ වතින සියුම් රූපනෙද පුළුන් රොදක්ගතත් බොම සසිියුම් ඇබේකෙත් සුද්දාාශ්චක කලාපෙම තිනවා පට ව්‍යාපපු එච වායෝ වරණ ගන්ධ රස්ස ෝජාකෙන අටමතින පුංචි පුළුන් රොද ගත්තත්. ඇම් එහට පෙනෙන නොපෙන පුංචි සත්තේ ගන්නකු. ඉ ගෙවල් හි යි ටෙන චි හැට පේ නෙතර. ඒ සත්‍යයන්ගේ තුර පස්කන්දේ නැද ති එක විතරති නෑවේදනස්කන්දය යත්තින. සංඥාස්කන්ද ත්තිීන සක් රකන්ද තින විඥ ා ශකන්ද ය තිී. හිං ඔලාාරික්ක වශයංගත්තත් චියවම්මසියංගතත් සුද්දශ්ට කළ පික්‍රියාවක්. මහභූතියන්ගේ ක්‍රියාවක් අතිීත වර්තමාන නාගත අධ්‍යාත්මික බාහිර ඔලාරික සූක්ෂම් ීන හීන කියෑන විකෘති වෙච්චා. ද උපත්තියම විකෘති වෙලවෙල්ල තිී නොන දැගත එකතන්නේ තාද දෙකමන අදකයි කකුල්ද හතරමනය එක අතපය නැතුවද ඇවිල්ල තියෙන්නේ අ භූතයන්ගේ විකාරයද භූතයන්ගේ විකාරය වෙලා. බෙල්ල පැත්තකට හර ඕලයි ලතිීන ඇස් දෙකාන්ද කල්ලෙ වලතිය කන්ද ඇහෙන් නැති වෙන්ඩ සකස් කල්ේ වලතින. එතර භූතයන්ගේ විකාරේද. හීන එවැට කැන හීන ප්‍රනීත දැ නාහන සියරුජන ප්‍රනීතයි ප්‍රනීතව තියනවා හීනවෙලන්නේ දුරයින්නයි් එත්තේමයි ලග මෙන්න එකොළො සාකාරයකෙන් මේ රූපස් කන්දය පිළි බන්ධව අනවබෝද්ධය අයිංකරගඩ මේ එකොළො සාකාරය පරීක්ෂණය තුළි එකොළ සාකාරයක පරීක්ෂණයක් ඕොන නැත්තම විසදන්න කවදාව එතකඩ සහතිකයි. එකකර ස්ථාවරයි සිතට. කර ප්‍රත්್්‍යයක් සයිය. මම අතීතත් බෙලුව අනාගතේත් බැලුව. අධ්‍යාත්මේද ಬැලුව ාහිරක් බැලුව. ඕಲಾರಿಕವಸಿෙන් ගರೋಸವಸේ ನුත් බැලුව ಹීනවಸ ಸೋಕ್ෂಮಸೆಬලුවು ಸಿ වසිෙන්. ඊීනವಸම්ಬැලුව ්‍රණීත වಸෙන්ಬැලුව. දුುರವಸೆಂಬೆಲು ಲಂඟ වಸೆෙන්ಬෙලුව. සෑම දෙකම තියෙන්නේ සුද්දාාශ්්‍රක කලාපේ ක්‍රියාවද සුද්දාශ්්‍ර කලාපේ ක්‍රිය අයකට තමයි රූපස්කන්දකෙන් එනං පචස්කන්ධය එකෂකන්දයක් දැනගත්තා දෙකට තව එක කඩුයි එමකත් දැක ගැන්ඩ කොහෙන්ද දකින් මනසි ඇහැට පෙන්නේ හට පෙන්න්නේ නතියක් ඇතියක් හැට නො පවතින දෙයක් පවතින දෙයක් හැටිට හැට පෙන්න්නනවා නැතියක් ඇතිදයක් හැටියට හැට පෙන්න්නනවා. එහන් කොහෙන්ද දකිින් මනසි සිති ඒ දර්ශනයටකව විදර්ශනා කියර ඒ දර්ශනට විදර්ශ දකින්නේ අතර්ථය පරම සත්්‍යේ ද ප හහිද ල න්න පුල. ඒ හේතු ලන්ඩන්නේ තතාගතයන් වහන්ස අපේ ශාස්තෘන් වහන් සික්කයන්නේ මේක හේතුන්ගේ හටගත්ේ එක එති අපේ එක එක පාට පිළිගඩඔන්නේ අපි බලනවා පරික්ෂා කරල එහෙම දෙ වෙන්න කියලා දතර වර්තමාන ඔ කෙස්ලොම් නිය දත් සම් අදියෝ සියලු දෙම ගත්තොත් වර්තමාන සතරමහදාාතුන්ගේ හැදිලති ර ධර්මය තමයි හේතුවවෙලා ර අපි දන්නවා ඒවා ඉතාම කෙටිකාලයක් තුළ ඇතිව නැතිවෙන එතම ්චිතක්ෂණ දාහතක් තොර චිතක්ෂණ දාහතක් කියන්නේ තත්පරයා ලක්‍ෂට බෙදුවත් ඉටත් තර කෙටි කාලේ ඇතිව නැතිවෙන එතොරේ නැතිවෙනව වෙනුවට එ නැතිවෙන වනගති අපි මෙච්ච කලින් ධර්මතා හතරක් අධෘුෂ්‍යමානම සහයෝගයේ දෙෙන නොැෙනීදගෙන සහයෝගය දෙනව ධර්මතා හතර එතමයි කම්ම චිත්ත ඉර්තු ආහර සීතෂ්න ආහර ගන්න ආර සරරේ සීරම රූප කලාප නිපදවනාද තව ධර්මතා දෙගත්ති න ලැර ශීත උෂ්ණ හා ආහාරය කියනෙ එක යමමාකාරික දර්ශනය ගන්න පුළුව පව ධර්මතා දෙිකක් තියෙනවා ඒ ධර්මතාදික ත් ශූක්ෂමයිුම් කම්මචිත්ත කර්මයන් නිරන්තනින් සරිර රූප කලාප නිපදුවන ඒක දකිට තියනෙ දර්ශනය තුළින් ඒ දකින්න තියන විදර්ශනාව ඔොහමද කර්මයෙන් සහයෝගය දෙන්න කිය කර්මයෙන් සහයෝගය දෙන නිසා තමයි බුදුරජාණාන්සේ දේශනා කරන උප පීඩක කරමයක්තියෙන. ස් තම්භක කර්මයක් තියෙන සහයෝගය දෙන්න සහයෝගය දෙන කර්මයයටකේ උපස් තම්බක අර ප්‍රතිසන්දිී ගත්ත තැනම රූප කලාප චිතක්ෂණ දාහතත් තුල ඉපද බඳනවා එතන ඉදල සහයෝගය දෙන්න උපස් තම්භක කර්මයයි පෙර කරගත්ත කර්මවල ඉතිරිවෙච්ච ධර්මතාවයන් දෙනවා ඉදිරියට ගෙනියන්ට සහෝගය දෙන්න උපස්තම්බක කර්මය අ වරින්වාර පීඩා කරන්නේ අතක් කරලා තියෙන මස නක් පැත්තකට කරලා ඇයිඇ පෙර බව කාහරරි අතක් ඇුවයි මයිකතමගේ පෙර බවේ කා හැරි කුලක් ෙඩුව පොල්ලකින් හල ොහරි පාර හරියනකට මක්කර ක්ෂට එකකක් කගන්න ඒ උප පීඩ කර්මය තේරෙනවා දෙකන එන කර්මයෙන් සහයෝගේ දෙනව හ හැම කැනෙකුට බයිපස් කරන්නේ නෑන අනුවයි සීයි ස්භාවිකවම මරණය සිද්ධ වෙනවා යට බයිපස්නේ යට වකු ගඩු සම්බන්ධ කරලනේ යට අක්මා මේවා කල්ලනෑ ඒ වහොඳට ක්‍රියාත්මක වෙනවා සමහරයටඒ පිරිබන්ධ ඒ කොටස් පිරිි බන්ධ විවිධාකාරයා බාද නෙද්ද එතුකට කරමයෙන් දෙෙන ද සයෝක චිත්ත තසි ද සිත පවතින තාකල් ගෙනන්න පුල ද අද දවල් ධාන ගණ්ඩිස්සල්ල මේ සිත මේකයි අත හැරියොත්මකොදරයි මේ ධර්මතා එකක්වත් ක්‍රියාත්මක වෙනද කෙෂටික වැඩේද නියපතු වැඩයිද කිසිම ක්‍රියාව සිද්ධ වෙන්නේන එන සිත අශ්‍යමතිය. එඒහෙනම් ධර්මතා හතරයි ඒ හතර අදෘශ්‍ය මානයි ඇ දෙකක් අපට දැකගන්න පුළුවන් එසීත ෂන ලැපි මුලින් කතා කලේ සීතය අන විකාරයට පැමිණීම තොර උස්නාානුව විකාරයට පැමිණීම අපි කතා කළ ආහාර අපට මේ නිරන්තරෙන් ආහාර වශ්‍ය වෙන්නේ ආරනැතුන මලානික වෙලා මලානික වෙන්න පුච්චලයද සත්‍යයද රූපයද සතර හදහතු සතර මහදහතු ග විකාරයට පැමිණි බඩකින්න නිසා එන ආහාරය අවශ්‍යද එදර ඇයි අනිත් ධර්මතා දෙක දකින්න ඇතිේ කර්මය දකින්න ඇති සිතේ ප්‍රවෘතිය දකින්නන්නේ සිතේ ප්‍රවෘතිය දන්නව දැන්ටික් ඒ අද නැවතුළ දවට කෑම ගැන්න්න කවරහිදී ್ಿ ಾಡ එන සිಿතේ ಪರෘතිය එන ධර්මතා හතර නිರන්ತරයෙන් ಪ්‍රತ್ಯද ಹේතුು දකිಡක ಹේතුග හ. ಹේතු අයි කො හන නිತರ ಹේතුು දින්ಂ ේතු කර්මೆ හේතු ದರ ಪಾದತ දಕ್ ಸ್ಯಲು ಕොස්? වලට මෝලික වයි දිරිපත් ධර්මතාය තමයි කර්මය ඇ එම කිය සංකරපච්ච විඤ්ඥානන් හින්ද සංකාරකිවේ කර්ම වලට ප්ඥාබි සංකාර පින් අප්ඥාබි සංකාර පව් ආනි්‍යාබි සංකාර අරුපා්චර දෙහන ඔය ධර්මතා තුන නෙමෙයිද ධර්මතා තුන එකක් කරගෙන නෙමේදන්නේ එහනම් සංකරපච්ච විඤ්ඥාන එනම් මූලික ධර්මතාාව සංස්කාරහෙවත් කර්මයි නෙද්ද ද කර්ම කියන සිතුවිල්ලක් විතරයි ඒ සිතුවිල්ල නිර්මාණය කළේ පුච්චලෙන්ෙමි මකදද නිර්මාණීතරේ අර්භූතයන්ගේ ක්‍රියාව සතරමහා භූතියන්ගේ ක්‍රියාව නෙමේ ද නිර්මාණය කළේ ක්‍රාවට ෝලික ච්ච ර්තාවය කර්මයනන් තමන්ගේ සිතු විලිනි. කර්ම ගොඩනගන්නේ තම තමන්ගේ සිතුවිලි වල නෙමේද. එහන තම තමගේ සිතුවිලිවල්සින් නමේද මේ නිර්මාණය කරග නැවිල්ල. තමන්ම නේදහෙන හතාගෙන. එතයි නැතිකරගන්න පුළුවන් තමන්ටන. කාටවන් නැතිකයින් කරන්න බේ. බුදුවරු මඟ පෙන් අනො විතරයි. ගැලවෙන ක්‍රමය කියලදුන්න. එ හදාගන්න අපිඒ හදාගන්න අපේම සිතුවිලි වරදවා ගත්ත සිතුවිලිඒවැටකිව කර්ම කියලා සංකරපච්ච විඥාන විඤ්ඥානයට බහින්ඩ ඉඩ දුන්නේ කර්මය සංස්කාරයි පෙරභවේ කුසලා කර්මයක ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ සුගතියකටාව අපි ඒයි මංකවේ මනුෂ්‍යයන්ට මේ පහඩ අමතරවතා විශේෂකක් ඇතිකර ගඩ පුළුවන් කියලාඒ ප්‍රඥාද අප ඇවිල් න සුගතිය ගන මේද අපි ඇවිල්ල ති සුගතියකට සුගතියට එන්නා හේතුනේ මොුණද අකුසල කරම හේතු ඉන්න එැබ ඒව පස්සෙවා අ උපස් තම්බක ඔප පීඩක උප ගාතක ඒව පස්සෙගෙනවා එන කර්මේනේද උපකාරුණේ කර්මයට හේතුනේ මකන් චන්දරාග හෙවත් තන්නාාවයි. තන්නාවයි ඒ සිත ඇලුන යම් තැනක එක ආරක්ෂා කරගණ්ඩ කර්ම කරනවා නැද්ද සිත යම් තැනක රැදුුනද සයම් තැනක ඇලුුණද එක රැකගණ්ඩ එක ආරක්ෂා කරගණ්ඩ එක පරික්ෂං කරගණ්ඩ කර්ම කරනවා එන තන්නවැනිේද මුලික ඇක හරිද බුදුරජන්නාශ දේශනා කරනවා තන්නන්දාවම සතය දුක්කි දින්නන්නේ කිය ඒ කර්ම කර දොර කර්ම කරලා එන්නේ පුද්ජලෙන්නමි අර භූතියන්ගේ විකාරයා රන්ගන්නේ පුද්ජලෙක් කරාන ඒක්කමන්නේ පුද්ජල දෙන්නේ එන මවගේ කොස්සේ පිඩිසඳගත් පුතාද දුවද බූතියන්ගේ විකාරයයක් හැදවා ඇතන හැද අර සිතුවිලි නෙමේද එන රූපස්කන්දේ හේතු දකින්න හතු අයි කරුක. මක යි කරන්න තිෙෙන හේතුව තන්නවයින්කරඒ සමුධාරි සත්වය සමුදයාරි සතවයක් සමු දෙකයන ේතුව හේතු හැඩියට පෙන්වේ තෘෂස්නාව එන අයින් කරන්න ඕන හැබැ අයින් කරන්න කවදද කියන එක බනහය අග තීරණයක් හැබ අයින් කරන්නේ අවබෝධය තුළ අනවෝධය තුළයින් වෙන්නේ අනවෝධය තුළම අනවබෝධය තුළල ඉඳගෙන හොයන්න්නම ආස්වාදය ආස්වාදය හොයන්නේ. ආස්වාදයකිව සතුටට සොම්නසට ඔයි දෙකැන ේද හොයන්නේ. සතුටා සම්නසනේදු හයැන්. ඔයි සිද්ධකක් නේ දයි දෙක. සිද්ධිකේ ආයුෂ කොච්චරිත චිතක්ෂණ දෙකය ඇත්තිවන සනයෙන් නැතිවෙනවා නැතිවන සනය ඇතිවෙනවා දැ ගරපස් කාන්දය දැනගත් . ඒ විිධර්ම කරමයෙන් ගත්තොත් ලෞකික අසු එකක් තුොල පවත්තන්නා වූ වේදන චෛත සිකයි. විඳ. ඒ විඳීම ස්ථාන හයක් මෝලික කරගෙන සිද්ධ වෙනවා. ඇස මෝලික කරගෙන විඳිනවා. නැද්ද ඇස මෝලික කරගෙන විඳිනවා. ඒගි චක්කු සම්පසජ වේදන. ඒත්තරකි සෙල්ලකි වාකාරයට කොළො සාකාරයට පරික්ෂා කරල විසඳ ගණන්ඩුවන දැම් පවතින වේදනාව බලට ඒ විදිට මතමයි පේ‍රභාවිත්තේ වේදන වෙතිවුණේ. චක්කු සම්පස ජවේදන චක්කු කිව ඇසට ඒකට සම්බන්ධවෙන්නේ රූප සබ්ද සම්බන්ධ කරන්න බෑයකට ගඳ සුවන්ද රස පහස සම්බන්ධ කරන්න බැහැයිකට ඇසට සම්බන්ධ කරන පුලන් රූප විතරයි එඒ දෙකනි සස්සිිතක් හැදවා චක්කු විඤ්ඥානය ඒ රූපයේ පිළිබඳව දැනගැනීමේ සිතක් හැදවා හදපු පුද්ගලෙන්නේ හේතුන්ගෙන් හටගත්තා නැද්ද හේතුන්ගෙන් හටගත්ත. ඒ රූපය පිළිබඳව දැනගත්තේ විඤ්ඥාන එකට චක්කු විඤ්ඥානයඒ තුන්කරුණ එකතුව ස්පර්ශයයි ඒ රූපය හට ස්පර්ෂුන් නැත්තා ඒ විඳීම විඳින්න පුළුවන් අන්ද අහ විදිනල් ඇ රූප ඉස්පර්ස වෙන්නේ බිහිරි පුද්ගලයක් කනෙක් විදිනිවද වින්නබ සබ්ද කනට ඉස්පර්ෂය වෙන්නේ ය මාහාරයක් බ්ලන්්ඩක් කරලා බටයක් මගේ නාමාසියට ඇවෝත්තය දිවෙන් විදිවද දැ දිවයි රසය අයිනේ දේ සිතහදන්නේ දොර ජිවා විං්ඥානය සේ ගන්ධදේ නැත්තන් ගාන විඤ්ඥායක් හෙදේද ගන්ද සුවඳ දැනගැනීමේ සිිතක් නාසේකයන්නේ දැ අපි කතා කලාන්න භූතියන්ගේ විකාරන්නේ ගන්දේ කියන්නේ භූතියන්ගේ විකාරම තමයි විකාරයට පමණුවන්නේ භූතිෝ ඒකන වෙනස්වෙන්නේ විවිධආකාරයෙන් පෙනීන්නේ එකයි සුවඳ වසෙන් පෙනීන්න චුට්ටක් සුවඳ වසෙන් පෙනීන්න තරමක් සුවඳ වසයෙන් පෙනීන්න ಪಸದ ಭತಯಗೆ विकारಯ್ತಿೂಿ ಸ್ಯಕ್ತನ ತರಮ ಸಬ್ಯಕ್ಕ ಮ ಬಿಹಿಸುನು ಸಬ್ಯ್ು ඒඒ ಸಾವಯಂತನ ಹැದ್ು ಭೂತಯು ಭूತಯගේ විकार අප ැಬೆ ಹದುವ ಸಿತಕಸಿ ඒ ಭತಯಗೆ विರ ಬಭಾವಯದಕ್ೆ, අප ದುವ ಸಿತಕೆ එට ඇස රූප දෙක නිසාාස්සිිත තුන් කරුණ එකතු ස්පර්සෂ යිස්පර්ශයෙන් නිසානේ ේද විඳීමේ සිත කර විඳින පුච්චලයකකින්නවත් පුද්ජලයකන්නවනං ඇස් දෙක නොපෙන්න පුච්චලත් විදිනවා එ ඇස් දෙක නොපෙනෙන පුච්චලයාට හැඟ විඳන්න එම් හේතුවන්ගේ හටන්න හේතුන්ගේ ටන් ಸ ಪಯ ಸಾಸಿತಕ್ೆವ ඒಸಿತದ ಹೇತುನೆ ಸ ರೂಪ. ಕರ್ುತು ನಕು ಕೊ್ ದನ ಸ್ಪರ್ಯವಿ. ಸ್ಪರ್ಯ ನಿಸ ವಿದೇಿತಕ್ಹದು. ನಗೆ ඇತಲೆ ತಿ್ಬ. ವಿಂದ ತතුಲ ತಿಬೇ. ඒ ಪ್ತ್ತ ನ ಉಪಾರයට ಅನුව ನදೇ ವಿಂದීමೇಸಿತ ಹದ ು ಪಚ್ನೆ ನ. වේදනවිඳදන විඳින පුච්චලෙකිනද හැබැයි විදීමත්තියනවා. ඒ විඳීම තියනෙ සිති සිතු විල්ලක් විතරයි. ආශයක චිතක්ෂණය ඇති වනසන නැතිෙනවා නැද එන චක්කු සම්පසජ වේදන. බලන්නක පුච්චලගෙන් ತොರරෝ බලට. පුද්ලක්ගෙන් ොර ල්ල න එක විදර්ශනයි. බලනව කියැනෙ දකිනවා දකිනවා කියැන දර්ශනය. ඒ දර්ශනය විදර්ශන. ඒයි ඒ සම්මුති වශයෙන් දර්ශනය නෙමයි ඒ පරම අර්ථ වශයෙන් දර්ශනය. ඒ සත්්‍යේ වශයෙන් දර්ශනය සම්මුති වශයෙන් දකින සත්්‍යය සම්මුති වශය ගත්ත ගමන්. බලන්නේ මම පෙනෙන්නේ මට දකින්නේ මම දම කරුණු පහක් කොටස් පහට වයි කරන්න මකක්ද ඇස බාහිර රූප එතන දෙකක් නතින් ඇස කියන වෙන කොටසක් බාර රූප කියන වෙන කොටසක් දෙක නිසා හැදෙන සිත වෙන එකක්නේ ඇයි ඒ දෙැකීමේ සිත මේක ඇතු ලිනෑනි අ රූපේදනෑ එන එක වෙන එකක්න තුන් කරුණ එකතු කළ ස්පර්ශයනි එක සිතේ සභාමීනි ඒස්පර්ශය නිසා විද සිතේ සභාවයන්නේද. එතො ර එතන ධර්මතාත් වනක් තියෙන මකක්ද අර රූප පිළිබන්ධව දැකීමේ සිතඒ පිළිබඳ දැනගැනීමේ සිට. තුන්කරුණ එකතු ඉස්පර්ශය ඒ සභාාවයන්නේ විදීමේ සිත. කරුණු තුනට කියන්නේ නාම කියලා විඤ්ඥාන පස්ස වේදන නාම ඇසයි රූපය රූප ගැන සතන මහදාාතු කොටස් දෙකක් සිතුවෙලි තුනයි ැ පහ වෙන්කල්ලා සත්‍යයෙක් ඔයි පාෙන් කරන්න සතක් දැසල රපය මෙච්චරලා විභාග කරන සත්්‍යයෙක් නෑ කියන. <inaudible> ො න දකීමේ සිත සයද නෑන එක හැදන අසයි රූපය හින්ද. එතරකොයිද පුච්චරෙක්. තුක ತಳද ස් පාර් නමති ධර්මයක් සිතේ භාාව. විඳීමේ සිත ඇති රුණචනය නතිවුණ. දරೆ ධර්මතත්වන පුච්චරයෙක් නේනි. එන ඇසයි රೂපය පුච්ච යතර්ථය දින් සತ್්‍යය දකිින්ට. නිවැරදි ක්‍රියාවදකින් එ ඒ දර්ශනයට විදර්ශන කිව. ඒඒ ප්‍රඥාවට ඒන අවබෝධයටට කිව විදර්ශන ්‍රඥාව කියලා. නිವන්දකිින් ඩ නවශ්‍ය කරන ධර්මතාගේ මොකත්ඥඥාව ප්‍රඥඥාවනතු නිවදකින්න බේ. විංඥානෙන් නිියදකිින්න්න බේ. විඤ්ඥානයෙන් දැනගන්න විතරයි. ප්‍රඥාවෙන් අවබෝධ කරනවා. විංඥාන දැනගන්න විඥාන නි. ඒෝ දැන ගන්ඩ් ඇැබැයි අවශ්‍ය කරන්න ප්‍රඥ්ඥාව ඒ ප්‍රඥාව විදර්ශන ඇතික ප්‍රායෝගික චීවිතයට ගල ප්ඩුකු. සම්බන්ධ කරන්ක ප්‍රායෝගික චීවිතෙයට. එදින එදා චීවිතෙයට මේ බනහන ගොඩක් දැන පිදරන්න විශ්‍රාමිකයි. විශ්‍රාමිකයට හරි පහස නමේ කරන්න පුළුවන්න කරන්න. එයි. විශ්‍රාමක කියන්නේ විශ්්‍රාමක කියෙල කියනෙ ද විවේක ඉන්න කා හැබැයි විවේකීවෙන්න කාලය අභිවේකී කරගන්න ඒ අනවබෝධය නිසා ඒකොහමද රැකිී රක්ෂවල් කර ඉගෙන ගත්තා රැකී රක්ෂවල් කර ගෙවල් දරවල් හැදුව අවහ වි වන දරුවොත් හැදුව විහ කල්ල දුන්න හැයි ඒ දරුවන්ගේ දරුව හදන්න්නඩ ලෑස්ටි වුණනොත් කවදාවන් නිියන්දකින්නේ ල කවදදාවන් නිවන්දකින්නේ එ මනුපුුරාග හොරතල් බලන්ඩයි මිනි බිරියගේ හොරතල් බලන්න්නයිගේ ලෑස්ටි වෙච්කම අයි බැදිිලිවරයි. ද මේ කියන යුතුකම් කරන්්ඩ පා කියනෙ නෙමි යුතුකම කරන්න එව කරන්නදෝන එලම. දරක වැටලා න්න ගලි පිට න එකද මපිය යුතු ම වග කීම තරම බර මිනි බිරිියන් ොන යායට කරදරයක් වපතක් ඇලගැෙන පලන්නන හැබැයි චන්දරාගය අල්ලා ගැනීම කොහ අල්ලග මනසි අල්ලග සිතිං අල්ලගන සිති අල්ගෙන ඉන්නා එතකට විදර්ශනාව හම්බිග ප්‍රාව උපදීද. දතුි සම්මුති වසයෙන් මනසේ තන ගැටගැහි ලිබරයි. දැඳගෙන ඉවරයි. තරුණ කාලේ ධර්මය අවබෝධ කරන කවද්දාවව වෙන්නේ. කිසි දවසග හවෙන්නේ දැන්කරට දෙන්නේ කතාවත් යන්න ම බැදගත්තන බෙරි හලබිමතියන් ොනක්ෂ දැති කරන්න දන්න හැබයි දැන් නිදහස් කියලා හිතනවා නිද ඒගේ නිදහ ප්‍රෝචනකට. එකයි තතාග තැන් වන්ස දේශනාය කරන්නේ මහනනි මේ එක්ක ළමා කාලේද අවබෝධ කරන්න ඩෝරි එකක තරුණ කාලයේද අවබෝධ කරන්න ඕෝනි එක්කෝ මහළු කාලයේද අවබෝධ කරන්න ඕෝනනි මේ තුන් කාලයෙන් එක කාලෙක්කවත් මේ ප්‍රෝජනය ගත්තේ නැත්තං කාගෙද පිහිට කවුද පිහිටවෙන්න මරනාාසන්න මොහොතේ අවසාන චුති සිතහද මිරිට බෑ මොුරට ැ දුවටත් බැප්පුතාටත් බැ තමන්ගත් ආරමණයයක්ත්තම පිහිටේ ආරම්මණය අක්කු සලාරම්මණයක් වනොත් දරුව එක්කම අයි ගෙදර. අය ගෙදර ඇබ ඒන්නේ ප්‍රේතියක් ඒන පෙරේතික් එදාට මොකද කරන්නේ මන බරට මිනිබිරියට ළඟට ඇන්ඩකව ඒද ආච්චමමාය විල්ලයින් අන්නන්නේ අඩපුතේකව යයිද කියටත්වෙෙන්නේ දැන්ගෙයි නැදද? න ෝදධ ತ ප ತ ನර. යතු කරන්න. ඒ වගේ කියීම. දෙ ಮිය ෝග කීම. යුතුකම කරන්න අප. அප ඇ್යි ರන ಪාදාන කරන කිය. එනම් වේදනාව ತರವේදන තින හයක්ಸತ සපಸජವදන, ගන සප ජವේද, ಚವ සಂපಸජವදන. කාය සපද මනෝ සම්පසිජා වේදන ඕ එක්කොම වංකරන එකින්නෙ එකකින්න එකකිින් එක වෙන් කරට කොතනද පුච්චරයකන්නේ. නාම ධර්මත්තුනක් කා රූප ධර්ම දෙකක්. මනෝ සම්පසිජා වේදනා විදි විතරක් නාම ධර්ම හතරක් එෙනවා එම ැත්තම් පහම නාම ධර්මයනවා. මනස ගත්තේ අරමුණට බින්ඳපු වේදනාවක් නම් එකත් නාමයක්. දපු සිිත මනව වි්ඥානයයි එකත් නාමයයි තුන්කරුණ එකතුව ඉස්පර්ශෂයයි මනෝ සම්පස්ස එකත් නාමයි මනව සම්පස්ස ජවේදන එකත් නාමයයි නාමධර්ම පහග චිතක්ෂණ පහයි ඉටඩෂ පුද්ගලය කතනඉන්න සත්්‍යය කතන ඉන්නවත් කෙනෙක්න හැබ මරනාාසන්න අරමුණු කළා හදාගත්ත එකක් ඒ අදෘෂමාන බූති විල්ලන්න නොපෙන නෙටම විල්ල දැම් මේ ජීවත්තඉද ද මනසි අවබෝධ කරගණ්ඩ භූතියෝ අනදම් භූතියෝ වෙලා අයවෙල්ලා ඇදාට බරගන්නේ බරගන්නේ බරගනීදමයි බරන්නේ එහනම් දෙ මේ සසර මිදීමද හොඳ ගැලවීමද හොඳ අර නිරය තිරිසන් ලෝකය ප්‍රේත ලෝකය නුස ෝක තුල එකක තරද දුකයි කියල තේරෙනවාන එ සඥා සඥයි එක ತන ලෞಕಿ සිಿ್ ಸ එකක් සබන්ದල ස සඥාව කියන හඳනන හඳුනාගන්න සභාාව සඥාවයි වණ වණ කියන පට පටනේ හඳනගන්න ැ සෑම රූපක මොමනහරි පාටක් තිීනන දඕකන හදුනග. හදුනරගන්නේ වර්ණ වසෙන්නේ රූපය හදුනගන්න වර්ණ වසේ වර්ණය තමයි පේනහ රූපය දකිඩ නුවනින් දකින්ටන බාහිරෙන් දකින වන රූපේ දකින්නේ සඥා වවිංගන වර්ණය දකින්නේ. සබ්ද සඥ සබ්දය හඳුනගන්න ගන්ධ සඥ ගඳ සද හදුනගන්න රස සංඥ රස්සය හඳුනගන්න පොට්ට බ සඥ පඳන ධම්ම සංඥාරමුණු හඳුනගන්න සිතෙන් හඳුන ගන්නේ. ස්පර්ෂ පත්ති ස්පර්ෂ ප්‍රත්තිී ජීව්හා සම්පසජ සඥා ජීව්වාකිවෙ දිීව බාහිර රස්සේ දෙකනිස හැදුව සිතක්. ආහාර එලියෙන් තියන තාකල් සිත්තදීද ප්‍රසැගැනීම සිතක් කදන්න පුළුවන්ද ආහාරටික පංගාන තියන අද බ එමකද කරන්න අරහාරටික දිවේති යන්නවාන. ස්්පර්ෂය වෙන්න්න නදිවට එද හැදෙන සිතක්. රස දැනගැනීමේ සිිත. එදරට කනු තුනෙකතු කල ෂ්පර්ෂය ෂ්පර්ශයනි හඳුන ගත්ත හඳුනා ගත්තා ජිව්වා සම්පසජ සඥ පැනිි රසද සංඥාවන් මේදදුන්නේ තිිත්තරස සංඥාවත් වන්න. හටරස සඥාාවදද ලුණු වැඩිකඩ හඳුනගත්තා ලුණු රස සඥාවෙන් ගත්. මේකට මිරිස් වැඩි සඥාවෙන් ගත්ේ න හඳුනගත්ත සඥාවේ එනම් සඥාව කියැනෙීම කත් හඳුන ගැන සභාවේ සඥාාව. ඉස්පරස ප්‍රය හටගන්න. එඒයි ඉස්පර්ෂය නනන එසිත හැදන හඳේ. ංස්කාරත්තති ිපර්ෂ ප්‍රති. චක්කු සම්පසිජා ්චේතනා එකත්තින අතීත වර්තමාන නාගත අධ්‍යාත්මික බාහිර ඕලාරික සූක්ෂම හීන ප්‍රනීත දුරලඟ අදීවශෙන්තින. ඒගෙත්තින එල්ලෞකි ගසුව එකක් සි එක්ක සබන්ධ කළ බලන් ඩෝන මනැත්තන් එචර ගැඹුරටයන් අමාරුයි අපිදන්න. අතට වර්තමාන අනාගත අධ්‍යාත්මික බාහිර ඔලාරික ශූක්ෂම හීන ප්‍රනීට, දුර ළඟ ය කොළොස් ආකාරීෙන් විසඳගන්න. එ සෑම ආකාරෙකින්ම බලන්ට තිනනිස්් පර්ස ප්‍රත්තයෙන් හටිගන්න ධර්මතාවයයි. චිතක්ෂන ඇත්තු ඇතිවෙන නැතිවෙලා එන ධර්මතාවයයි. මොහොතාකත් පවත්තාන්න බැරි ධර්මතාවය මනසට හුුවවෙන්නේ. එදකි න්‍ය අතාර්ථය සත්‍යය වි්ඥානය. rupppe ni sitaku vini kana sabde ni vini soota vini nas gan ni vinyani gan vini diva rassse ni vinyani rasa vini Ka ni viniqa vini vini Man vini ta vini vini. අරමේ ඉන්දිරයාන්ගෙන් හදාගත්ත ධර්මතාවයන් තියනවනි මනස. කර්ම වසයෙන් ගොඩ ගැහිලා. රාග්‍ය දේශය මෝහොය මූලික වෙලා එකන ලෝබ දේශ මෝහෝ මුල්ලෙලා හටගත්ත සිතුවිලේ මේකේ රැදිිලතිනවා මනසේ. සංඥාමගින් මොලේ සයිල අතර තැන්පත් කරගෙන. අයි එකත් දෙනවා අවසා අරමුණෙට සිතට පිහිටන් අරමුණක් ඕනි. මුණක් නැතු සිතර පහිට අන්බේ හොන්ට බලන්ඩ මේ සිත ඕනම වෙලාවක පවතින්නේ අරමුණක් එකන ේදකර අරමුණක් එක තියන්නේය අරමුණක් නැති වෙලාව තියෙන එ නින්ද ගෙ වෙලා ඇබ ඒලාවෙ අරමුණක් තියවා ඒකට කියනෙ බවාංග සිත කියන චුති පෙරභවෙන් වර්තමාන භවයට ආපු ප්‍රතිසන්දිී සිත හා චුති සිත එදකම අම්මණය එකයි ඒ අරම්මනය තමයි නින්ද ග ාමතිය. ර චුත්ති ප්‍රතිසන්දිී බවාංග කියන්නේ මේ අවස්ථා තුනේම තියන්නේ එකම ආරමණි නිින්ද ගිහම තියන්නේ ආරම්මණය අනි සෑම වෙලාකම මේ ඉන්ද්‍රියන්ගෙන් අරමුණ ගන්නු ගන්න පුච්චලන්නේ හේතුවගේ හැදිනම් පැහැදිලිද කියපු ධර්මතිශන අවසන් කරන කාලර විිසඳ ගන් පස්කන්ද තුළ තිනය ගැටලුව අනිවාරෙන් විසර හරින්ට විසුරු හරින්දන චන්දරාගය තෘෂ්නාවට තියන ඇල්ම ආසාාව අතහරින්ට ඒටික විසඳගන්නේ ඒ ඇල්ම ආසාාව කැමැත්ත තෘෂ්නාව අයි කරන්න තමයි මේ කොළොසාකාරයට පරීක්ෂණය කරන්න කියන්නේ. ඒතුළේ විතර විසඳන්න පුලො තමන් තේරුම් ගන්න තුට අවබෝධ කරනවා මේක මොහතක්වත් පැත් යුතු ධර්මතාවය නෙම මේ මොහත මේ පහෙන් මිදෙන්ඩ ඕන කියන ධර්මතාාවයක් ඒට කියන නිබ්බිතා කියන මුංජිතු කමෙන්්ජතා කියර කියෙන මිදමේ කැමැත්තක් ඇැබේ ඒතැනට එන්නේ යථාබූත ඥාන දර්ශනය තුළ ඇත්ත ඇත සිටින් අවබෝධය තුළ කළකිරීමක් කියෙන නිබ්බිධ ඥානය ඒතුලෙ මුජිත්තු කමෙන්ජචත ඥානයක් මිද කමැත්තක් මිදීමේ කැමැත්තාකාවට මි දෙන්න බැහැ එකට උපායයක් ඕන මිදින්ට. යපාය තමයි මේ විශ්ෂය මෙලෝකේ තියෙන නිවැරදි ධර්මතාවයන් තුනක් නිවැරදියෝ මෙෙහි කිරීම. අනිත්‍ය දුක්ක අනත්ම මේ ධර්මතා තුළින් තමයි නිවනට ගෙනන්නේ. හොඳ එහෙන ධර්මදශන අවසන් කරනවා. ද ක ේ තු ර් දශන ප්‍රඥ ලිකාව තුලින් විකාශන කිරීම සදස් දායකත් දන්න ලබන් රාධ ාංගකතුන් නුව තුන රි චන්ද්‍රරමාවතේ පදිංචි. . ස් ගුණ ර්ධන හතා එ. ලොමින්න්ද නිරෝෂණ ගුණ ර්ධම හතා විසින් අරමුණු ද විසිදගේ මාර්තු මස පලවෙනි දින. හැටනම න්වදින යදන විශ්‍රාමික යදැනිල ධාරන ඒ කුසමනතා මහත්මියය දස් විසිිකගේ ර්තු මස තිස්ස දින දාහත්න චන්පදදින යදන. එච්චී නිම්න නෙතුපුල් ගුණවර්ධන දාශවිෂ දෙකේ පවරාරි මස පාලස් වනි දින පලොස්සන ජන්පදිනී යදනු දනනි දනුත්දරා යන අයගේ චන්පදිනය නිමිති කොට එඒ සෑම දනටමසත ප්‍රාර්ථන කිර මාරමුණු කොට ගෙන මේ තුම් ධර්මදේශය සි කරුණු ාතර මේ තුම්පු නිෙබලෙන් ඒ කුසමලතාමහත්ම ඇතුරු මොුණුබුරුමිනි බිරියන් සසිියරු දෙනට නිදක් නරෝග චිරචීවනය රැබේවා අධ්‍යාපනකටයතු සර ප්‍රකාරයම සාර්ථකවේවා. ද ාව ග පදිංచ සිට ස දිంచ ్ ්‍රම සිంగ ం ල් ే න්ද ල්ප විස න්ති ුණ ර්ධන ොල් සේ විස මරි ග ර. ුපියවරුන්ටත් ශාමලියනු රෘද්ිකා ශීලා මඩුකන්දයන එඩියන්ටත් මෙම උතුම් පුුණ්්‍ය බලයෙන් සසර දුක් නිමාකොට. එඒ උතුම් නිවන් දොරටෝ වවි ෘතබේවා අසනීපදත්වයෙන් පසුවන විරාග ස්වාමින් වහන්සේරිික්මන්ස් සුවේල බේවා නිලුපුුල් කල්පන ගුණසේ කර ලේඩියටත් නිමේශ මයංගනි දනටත් දනුද සඳ කැල් ගුණවර්ධන හිමන්දිී සෙහන් සනිලාන්ති සේපාලිකාද සිිල්වා ලසන්ති සේපාලිකා සිල්වා නිලක්ෂ සිිල්වායනායටත් සුජීවත් සිටින දෙපාර්ශයම සහෝදර සහෝදරයන්ටත් එච්චීස් ුණවර්දන මහතා සහ. ඒ කුසමලතාමත්මිය කොනනා රෝගෙන් පීඩිතිව සිටිනවස්ාවෙන්න්න අවරින්. උදා උපකාර කළ සැමටත් TM ධර්ම සේන පවලේ සෑම දෙනටත් අන්රාධ පුරසීක්ෂණ රහලේ. හෙද නිල ධාරී පුල් රජිත් මල්කාන්ත පවලේ සමටත්. ද ප්‍රවිශ්‍රාික හෙද සංසදේ සීරුම සාමාජික මහත්මහමින්ටත් මෙම උතුම් ධර්ම දශනය නොතුම් නිවනට මඟ පෙන්වා දුන් ගෞවවැනි දේශකෑන් වහන්සේටත් රට දෑ වෙනුවෙන්ද පදූ විරෝධාරණ විරවාන්ටත් ආාජිතරණ විරන්ටත් ධර්මසවනය කළ රටවාසී නෝකවාසී. සැමටත් මේ ඔතුම් ගෞතම බුද්ධශාසනය ී තුොලදම් සුක සයිත පටිපදවාකින්. උතුම් වූ චතුාර් ශත්‍යයඔබොද වී උතුම් මඟ පල නිවන්සේ ලැබීමට හේතුවාසනාවේවා කිය පාර්ථනා කරනවා ඒ ප්‍රාර්ථනාවන් ඒ අපේක්ෂා ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වේවා කියල පාර්ථනා කරන ගමන් තව තමගේ ඥාතීන් සිහිපත් කරගෙන ඉදම් මේ ඥාතිීනම් හෝතු කියෙන ගාතාවන් කිය ඒ රගතන ත ප්‍රමාණ ශක්තියනේ පන්දිනය සමන සිේරු දෙනාටම සුබූ පන්දිිනකට සිරාධ ප්‍රාර්ථනා කරනවා.ඒ සිරු දෙන ඇතුළ මේ සිරු දෙනාට ධර්මය ශ්‍රවණය කළ රටවා සි ලෝකවාසේ සිරු දෙනාටත් තුනුරුවන්ගේ ආසිිර්වා දෙන බේවා සිරු දෙනාගේ චීවිත වනට යහපතක්කේවාස තක්කේවා සාන්තියක්ම වේවා නිදුක් නිරෝගි සුවපත්භාාවය තිර චීවනය දීර්ගා වි සම්පස් සැලසේවා ඒ සඳමියයඋතුම් පං්ඥ සක්තිය. ආසිර්වා දෙයක්ම වේවා කෙලහිතාගෙන සාධතිය. වියන්ට පින්ందిම සිද ම ආకసట్ట చබుමట్්ట දේවානාగా මහිද్දිిక పయන්తం అනුమෝதிత చරන්రకం තුළకසාాసනం ආకసటట දේවානාగా මහිද్දිిక ప్యන්ంత අනුෝද చరం రకంතු දේశනం ආకసట్ట చබుමට්ట දේවානාගా పഞන්తం අනුෝදිత్වා చරంరకం තුමం පරంతී ්‍ර කරගත්තනන් ත්‍රමාණ පුණනිි ශක්තියෙන් ඔබප සෑම දෙනාටම. මේ සංසාර දුකෙන් නිදහස්සීම පිණිසම ඒතු වාසනාවේවා කියල හිතාගෙන සාදුකින්. සෑම දෙෙනටම ආසිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්චං අදාපචායිනෝ චත්තාාරෝ දම්මා වඩ්ඩන්තිී ආයුුවන් නෝසුකං බලං ආයුරාරෝග්‍ය සම්පත්තිී සග්ග සම්පත්ති මේවත. අතෝනි බාන සම්පත්ති, ඉමිනාතියේ සමිච්චතු සුකිහෝතුනි භාන පච්ාහෝතු ස්ුවපත්තෙවා නිදුක්කෙවා නිරෝජිවේවා. සෑම් දෙනාටම තෙරුවන් සරණයි. शखयो निपादम्